ඔබ අපි චන්දදීලා පත්කරගත්ත දේශපාලඥයෝ සහ ඔබේ විසින් චන්දදීලා පත්කරගත්ත දේශපාලඥයෝ එකතු කරා පත්කරගත්තු ජනාධිපතිවරු කටයුතු කරන ආකාරය දිහා බලනකොට හරිම අප්‍රසන්නතාවයක් අපිට ඇති වෙනවා. ව්‍යවස්ථාදායක සභාවෙන් පොලිස්පතිවරයා දේශබන්දු තෙන්නකෝන්ගේ නම අනුමත කිරීමේදී කිසිදු වැරදි ක්‍රියාවක් වෙලා නැහැ කතානායක කියනවා. මේ පත්කරනද පුද්ගලයෝකෙම දූරේ නිවත් කරන්නේ නම් මේ සම්බන්ධ නියමිත ක්‍රියාපටිපාටියක් තියෙනවා කියලා කතානායක කියනවා. ඒ ක්‍රියාවලියෙන් තොරව තමයි ව්‍යවස්ථා ස්වභාවයේ විධායකින් නිර්දේශ මත පදනම් කරනද පුද්ගලිකු ඉවත් කරන්න කිසිදු ආකාරයකින් ශ්‍රේෂ්ඨාධිකරණයට හැකියාවක් නැහැ කියලා. ඒ වගේම තමයි ජනාධිපතිවරයාත් මේ වෙද්දි අමුතුම කතාවක් කියලා තියෙනවනේ. දැන් ජනාධිපතිවරයාට මැතිවරණ පෙත් සම්ඉදිරිපත් වේවි. ඒ නිසා මේවට යන්නේ නැහැ. ජනාධිපතිවරයාද මැතිවරණ තත්ත්වය තුළ පොලිස්පතියෙකු පත් කිරීම සම්බන්ධයෙන් කිසිවක් සිදු කළ නොහැකි තත්ත්වයක ඉන්නවා කියලා තමයි ඔහුත් කියන්නේ. ඒ අනුව පොලිස්පතිවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් ඕනෑම පුද්ගලයෙකුට අධිකරණය සම්බන්ධයෙන් කරුණු විමසීමක් යලි සිදු කළ හැකි කියලා කියන්නේ. ඉතින් දේශබන්ධ තෙන්නකෝන්ගේ පොලිස්පති ධූරේ අත්හිටුවපුවාන් පස්සේ වැඩ බලන පොලිස්පතිවරයෙකු පත් කරන්න මේ වෙනතෙක් පාර්ලිමේන්තු ඇතුළෙන් හෝ ජනාධිපතිවරයාගෙන් හෝ ක්‍රියාත්මක වීමක් සිදු වෙන්නේ නැත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට එකට එක කිරීමක් මේ කරමින් ඉන්නේ. ඉතින් මේ විදිහට රටක් ගෙනියන්න පුළුවන්ද? දේශබන්ධ තෙන්නකෝන්ගේ පොලිස්පති ධූරේ අත්හිටුවමින් වැඩ බලන පොලිස්පතිවරයෙකු පත් කරගන්න ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය දුනු නියෝගය අද පාර්ලිමේන්තුවේදී තුට්ටු දෙකට දැම්මා. පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් කතානායකවරයා කියන්නේ මේ තීන්දුව ගත්තා. ඒ තීන්දුව ගත්තාන් පස්සේ ඒක අභියෝග කිරීම සම්බන්ධයෙන් ඔහු මතු කරන්නේ ප්‍රතිඋත්තර සැපීම. ඉතින් මෙහෙම කොහොමද වැඩක් කරන්නේ? මෙහෙම කරන්න පුළුවන්කමක් තියනවාද? මේකද මේ වැඩපිළිවෙල? දැන් ඒක තමයි ප්‍රශ්නේ. ඒ වගේම තමයි මේ වෙද්දි සජිත් ප්‍රේමදාස මතු කරන කාරණයක් ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිවරයාට අතුරු තහනම් නියෝගයක් දීලා තියෙනකොට සිවිල් ඇඳුමින් ඇවිල්ලා පොලිසිය පාලනය කරනවා. ඒක වැරදි කටයුත්තක්, වැරදි පූර්වාදර්ශයක් කතානායකවරයාට මේ පිළිබඳ අද දවසේදී කියලා තිබුණා. කොහොම වුණත් මේ වෙද්දි රාජකීය දේශපාලඥයෝ කොච්චරනම් බලයේ ඉදිරියේ පීචන් වෙනවද කියන දේ පේන්නේ මෙන්න මේ දේවල් එක්ක. දැන් මැතිවරණ කොමිසමට පොලිස්පතිවරයෙක් නැති එක ප්‍රශ්නයක් වෙයිද? පොලිස්පති ධූරය සම්බන්ධයෙන් මතුවලා තියෙන ගැටලුව විසඳ ගන්න තෙක් මැතිවරණ අංශයේ බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතියෙක් කටයුතු කරනවා කියලා මැතිවරණ කොමිසම කියලා තියෙනවා. පොලිස්පතිවරයා පත් කිරීමට දාලා ව්‍යවස්ථානුකූලව කටයුතු වගකිවයුතු පාර්ශ්ව විසින් සිදු කරනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. ඒක කරන්නේ නැත්නම් නියෝජ්‍ය පොලිස්පතිවරයා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මැතිවරණ බාර ඔහුත් එක්ක මේ වැඩේ කරගෙන යනවා. ඉතින් අපි ඡන්දෙ දීලා පත් කරගත්ත දේශපාලඥයෝ වැරදි තීරණයක් ගත්තාම ඒක අධිකරණයේ විසින් මේ තීන්දුව වැරදි නිවැරදි කරාගෙන පස්සේ මේ මුළු රටම කෙලවලා යන්න කියලා අතෑරලා දාන එකද පාලකයන්ගේ නියමයක බවට පත් වෙන්නේ? අපිට තියෙන ප්‍රශ්නේ ඒකයි. ඒ අතින් බලනකොට ජෝ බයිඩන්ලා වගේ මිනිස්සු ඇමරිකානු ජනාධිපතිවරණ අතේ තියන් හිටියේ, ජනාධිපති ධූරයේ දරමින් හිටියේ. ඊළඟ වතාවේ ජනාධිපති ධූරයට තරග කිරීම සම්බන්ධයෙන් ඔහු කරන ප්‍රකාශය තියෙනවා මාගේ පක්ෂය ගැන හිතලා. ඉතින් එතකොට පක්ෂය ගැනත් ඔවුන් දැඩි ලෙස හිතනවා. ඉතින් ඒ தত্ত্বය තුළ මේ සියලු දේ ඔබ තේරුම් ගන්න වෙතේ අපි විශ්වාස කරනවා. ලංකාව ඇතුලේ මේ සිදුවන தত্ত্বය ලෝකයට ගියාම මීට වැඩිය සම්පූර්ණ හාත්පස වෙනස් කතාවක් වෙන්න පුළුවන්. නමුත් රටක් ඇතුලේ ජීවත් විය යුතු ආකාරය පිළිබඳ ඔබ දැන කියා ගැනීම ඉතාමත් වැදගත්. ලෝකයේ දේශපාලනය පිළිබඳ විවිධ ගේම් ගහපු රටවල් තියෙනවා. විවිධ ප්‍රශ්න අභියෝග කුමන්ත්‍රණ ඇති වෙච්ච රටවල් තියෙනවා. හැබැයි මෙහෙම මේ විදිහේ පහලට වැටිලා වැඩ කරන රටක් තියෙනවද කියන එක ප්‍රශ්නේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ යම් තීන්දුවක් දීලා තිනකොට වැරදි කියලා නෑ, ඒක වැරදි නෑ කියලා පාර්ලිමේන්තු හරහා සංවාදයක් ගේන තරම් මොකද්ද මේ වැඩපිළිවෙල? අනිත් එක තමයි එහෙම කරාගෙන පස්සේ අර කියන පෙරකී පුද්ගලට ආයෙ ඔය වගේ තනතුරක වැඩ කරන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේ දේවල් තේරුම් ගැනීම සිදු කළ යුතුයි. නැතිනම් වෙන්නේ මේ ආයතන විනාශයෙන් බංකොලොත් භාවයට යන එක. බොහොම පැහැදිලිව අපි සඳහන් කරනවා දරුවෙකුගේ අසනීපයක් වුණොත් අපිට එන්න තියෙන්නේ මෙතන විතරයි. ඒ නිසා මේ ස්ථානයේ ඊට වැඩිය ප්‍රමුඛත්වයක් මේ කුඩා දරුවන් සහිතවරු පාර්ශ්වයෙන් ලබා දෙන්න. එහෙම නැතිනම් මේ සිදුවන තත්ත්වයන් පිළිබඳ අපි අවතුෙන් කිව යුතු නැහැ. ඒ නිසා ඔබට යම් ආකාරයක අපහසුතාවයක් තිබෙනවා නම් ඔබේ පිළිබඳ දැනුවත් කරන්න. එහෙම නොවන තාක්කල් තමයි ඔබ ඉතාමත් සුකොබ්බෝගී ඉන්නවා කියලා හිතලා සියලු දේ සැලසුම් කරන්නේ.